නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස වාසනාවන්ත කාරුණික පින්වත්නී ඔබ හැම කෙනෙක්ම මේ මහෝතෙදිත් සූදානම් වෙන්නේ ග්‍යවත් සම්මා සම්බුදු පාණන් වහන්සේ. අප කරේ අනුකම්පාවෙන් යක්තව දේශනා කලා වඋතුමූ ශ්‍රීෂශද්ධර්මයෙන් බිදක් නමුත් ශ්‍රවණය කරගණටයි. ඔබ හැම කෙනෙක්ම සැම දවසකම් වගේ කොමනෝ ආකාරයකට බනපදයක්කට යහනව ඇති. නමුත් පින්වත්නී ඔබ සිහිකරගත යුතු කාරණාාවවට පත්වෙෙන්නේ අපි කල්පකානක් පුරාඩ මේ සංසාරය පුරාම සැරිසරනෝ. එසේ සැරිසරපු අපිට මේ බුද්ධෝත් පාද කාලයක, උතුම් මනුෂ්‍යාත්භාවකුත් ලැබුණා ඒ ලැබිච්චා අපිට බෞද්ධ බවටත් අපි පත්වෙලායිඉන්න බෞද්ධ නොවුනත්න් ඔබ මේ වෙලාවෙ මේ බනපදය අහනවා කියළ කියන්නෙම ශ්‍රද්ධහසිත් මාත්‍රයක් හරි ඔබට ඇති වෙලා ඒ නිසා තමයි ඔබ මේ විදිහට බනපදයක් අහන්නේ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය මත ඉතින් පෙන්න්නාත්නී ඒක උත්තරීත්‍ර වූ ලාභයක්ම තමයි ඉතින් ඒ ලැබි්ච ලාභය තවත් වර්ධනය කරගන්නට. ඒ ලාබය තවත් වැඩිදියුණු කරගන්නට අපිට අවකාශ ලැබෙනවා. ඒක අවස්ථාව කරගන්නට ඔබට පොළුවංකමතියෙන මේ උතුම්මෝ දේශනාව තුළත්. ඒ කොහොමද මේ උතුම්මෝ දේශනාව භාග්‍යත් බුදුපාණන් වහන්සේ ඉතාම සෝක්ෂමව කෙනෙක්ගේ ප්‍රඥ්ඥාවට කෙනෙක්ගේ චරිත ස්වභාවට අනුව දේශනා කරපු වටිනා දේශනවත් තමයි අදව මාතෘකා කරගත්ත ඒ තමයි බද්්‍රක කියන සෝත්‍රය මේ සූත්‍ර ධර්මය තාම වටිනාක් කියන සෝත්‍ර ධර්මයක් මේ සෝත්‍රධර්මය තොල මේ අපි ජීවිතය විඳන අප්‍රමාණ දුක්කම් කටලු ඇතිවෙන්න හේතුව ගැන බුදුරජාණන් වහන්ේ දශනා කරන දැන් අපි යාහල තියෙනවා චතුරාර්ශත්්‍ය ධර්මය ගැන පියහලා තියෙන තැම චතුරාර්ෂත් ධර්මය ගැන කතා කරනකොට පෙන්වාවත්න්නේ දුදුක ඇතිවීමට හේතුව දුනිරෝධ දුක නිරෝධ කරන මාර්ගය අන්න එහෙමන අපි දැන් චතුරාර් ්‍රද්ධර්මය හලතයන්නේ ඉති මේකදී බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ මොකක්ද දුකට හේතුව මොකක්ද කියල මේ කාරණ දෙක පිළිබඳව අපිට පෙන්වා දෙෙනවා දැන් අපිට වුණත්න් පිෙනාත්ති හොඳට ලෝක දි බලනකොට අපට තේරෙන ප්‍රශ්නයක් තමයි අපි හැමෝටම තියෙන ජීවිතය අපි දුක් පින්දිනවා ජීවිතය හැමෝම දුක් පින්දිනවා න් ඒ දුක්විදින අපි හැමෝම මේ දුකට හේතුවමොකද්ද කියලාපි හිතනි නෑ. හොඳට හිතල බලන්න අපි දුකට මේ මට දුකක් තියෙනොමොම දුක් විදිනවා ඒ දුකට හේතුවමොකද කියලා හොයන්න නෑ. අපි හොයන්නේ දුකක් ඇතිවනාම දුකට පිළියමුමොකදද කියලතම අපි හොයන්නේ. හොඳට බලන්න අපි හොයන්නේ දුකක් ඇතිවුනාම මං ඇයි දුක්වෙන්නේ. මට මේ දුක ආවේ මොකක් නිසාද කියලා. දුකට හේතුූ හොයනි නෑ. දුක හටගන්න හේතු හොයනි නෑ. හොයන්නේ මේ දුකක් ඇතිවුණ මේ දුකට පිළියම මොකක්ද. ඇනිත් අය මොකක්ද මේකට අරන්තයන පිළිතුර මාමොකදද මේකට ගත යුතු පිළිතුර කියල තමයි අපි හොයන්න හැවෙලායි. අන්නේ තකොට බුදුරජාණන් වහන්සේ මේ ගැම්ඹුරු වූ ධරමය දේශනා කරනකොට. මේ කිසි කෙනෙක් නොදේසූ, නොදදුට ධරමයක් ලෝකයට දේශනා කරනකොට ඒ භහග්‍යවත් බුදුපාණන් වහන්සේ අපිට දේශනා කරනවා දුක දකි ඕන දුක විඳිනකොට දුක දැනෙනකොට එක එල්ලේ දුකට පිළිතුරුහෝ යන්න එපා. කුමක්ද කරන්න ඕන දුක හටගත්තේ ඇයි කියල බලන්න කියලා කියෙන. අන්ඒ එක තම වැදගත්ම කාරණ අපි නො ද බලන්න අපි කරන්නේ කුමක්ති කියලා දැන් අපිට ලෙඩ හැදෙනවාන ලෙඩ හැදුනාම අපි එක එල්ලේ බලන්නමකක් කරන්නද ඉක්මනින් ගිහිල්ල ඒ ලඩට බෙහෙත් ගන්නවා දැන් මම ලෙඩවුුණොත් මමච්චාන්්‍ය එමනා කරන්නද බිහෙත්ගන්න මගේ පුතෙක්කාරි දෙක් හරි ලෙඩවුුණොත් එයා ටක්ගාල කරන්න අපි මොකක්ද ලෙඩට හේතුූහයෙනවාට වඩා අපි කරන්නේ ඉක්මනින් ගීල බෙහෙත් ගන්න ඒවාගේම තවත් ජීවිතය මුුණ ප්‍රශ්නය ආවත් තක්ගාල අපිට ගෙයක් නෑ. ගෙයක් නෑ කියනකොට අපි හොයන්නේ මට ඇයි ඇනිත් මිනිස්සුන්ඩ තියෙද්දී. මට ඇයි ගෙදරක් නැත්තේ කියල හිතනවා වෙනුවට අපි හිතන්නමකක්ද අපි හිතන්නේ මට ගෙයක් ඕෝන ඒ වෙනුවෙන්ම වැඩ කරන්න ඕන කියල තමයි අපි වැඩකරන් අපි හම්බකරන්න. මරණය කියන වචනය අපිට නව මරණසන්න මොහොතක් අපිටේයනවා. ඉතින්ගේ මරණයෙන් මෙ දෙෙන්න්න හේතුව හොයෙන විසක. මේ මරණයෙන් කොහොදවන් බේරෙන්න්න කෙළ සල්ලීඉඩකඩන් මේ ඔක්කොම වැය කරල්ලා වියදං කල්ලා විකුණලා හරිකමන්න මන් තප්පරයක් කට ජීවත්තයන්න මගේ ආයු ප්‍රමාණය වැඩි කරන්න දවම උත්සාහ කරන්න. අපි හිතන්නේ නෑ මේ මරණය කියන වචනය හමුවේ මට මහා දුකක්. මහා බයක් මට දැනෙනවාන. ඇයි මේ දුක. ඇයි මේ බය. ඇතිවෙන්නේ අන්නනං ඒ ඒ මරණේ ඇයි මට මේ එන්නේ මේ දුක්ක මේ බය මේ එන්නේ ඇයි මට කියලා මේ මරණය හමුේ ඇතිවෙන දුක්කාන්දරාවට හේතු හොයන්න නෑි. පිළිතුර හොයන්න වෙලා අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රඥාවන්තයාට දේශනා කරනවා පිල්ලිතුරහෙව පමණින් මේ දුකෙන් නිදහස්වෙන්න බෑ. අපි හමෝම දුකෙන් නිදහස් එන්නයි හොයන්නේ දු දහස්ස වෙන් ඕන අපි හැමෝම බලාපොරොත්යේක දැන් පැවිජීත අප සිුරද දරාගෙන මේ කාලයගත කරන්නේ මේ දේශනාවන් සිද්ධ කරන්න මේ හැමදේම කරන්නත් දුකෙන් නිදහස්වන්න දුක් නැති කරගන්න ඕන මම කියන තැනඉදල තමයි මේ අපිත් මේ සිවරු දරාගෙන මේ භාගිතන් අහස් දේශනා කරව මාර්ග ගමන් කරන්න ඔබත් ඒ විදිහටම දුක නැති කරන්න ක්‍රම තමයි ඔබත් හොය ඒ දුක නැති කරගන්න මේ ජීවිතය අපි දුක් පිඳිනවා අම්ම මෙහෙමනං හරිියන්නෑ කළ කෙනෙක් පින් කරනවා දීවලෝකයඋපදිින්ට ඇයි මේ ජීවිතයේ දුකයි කියලා. තව කෙනෙක් වෙනත් ආගංවල කට්ටියත් වෙනත් ශාතෘන් වහන්සේලා දහනායත් එයාලත් පුළුවන් පුළුවන් දේවල් කරනවා ස්වාර්ගයට යන්න දෙවියන් වහන්සේ ළඟට යන්න කියලා ඇයි මේ ජීවිතයේ දුකයි ඒ දුකට පිළිතුර බලනොකො හැමෝම හොයන පිළිතුරක්. දුකට පිළිතුර හොය. බුදුජාණන් වහස ප්‍රඥාවන්තේ අ දේශනා කරන නෑ හෙම කවදාක්වල් දුක ඉවරවෙෙන නැහැ. එහෙම දුකට පිළිතුරක් හෙව්වා කියලා දුක නැති කරන්න ඕනවන් මෙහෙමයි කියලා. ඊ ඊළඟට ක යුතෙ කුමක්ද මේ දුකට කියල අපි හෙම හෙවට බෑ එ මේ එකක පිළිවෙලක්තිය. අන්නේ පිළිවෙල්ල ගැන දේශනා කරනට බුදුරජාන් වස් දේශනා කරනවා. දුක්ක දකින්න. ඒවාගේ දුක හට ගන්න මට දැනෙන මේ සියලු දුක්කයන්ට, ඒේතුව මොකක්ද කියලා බලන්න කියලා කියන. අන්න එතකොට මෙන්න මේ සූත්‍රය අපිට ගොඩා වටිනව මේ කාරනාව මොකද කියලලා අපිට දැ තරුම් ගන්න පන්නවා ොට මේ බද්‍ර කියන සෝත්‍රය සංයුත්ත නිකායේ සලායතන වගේට අයිති ගාමිණී සංයුත්තයේ තියන සූත්‍රධර්මයතය බද්‍ර කියන සූත්‍රය ති සූත්‍රධර්මය එක පොද්ගලෙක් ගාමිනීල පුද්ගලෙක් මේ පපුද්ගලයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන නවා යාග විල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා භාගිතුන් වහන්ස ම හලතියෙනවා ඔබ වහන්සේ දුකත්න් දුක ඇතිවීමට හේතුවත් දේශනා කලතියනවා කියලා මං අහලතියනවා. එනිසා මටේක පැහැදිලි කල කියල මොකද මොකද දුක ඇති තු කියලා මට පැහදිලි කල දෙන්න කියලා භාගිතුන් වහන්සගේ ඉල්ලීමක් කරනවා. අන්න ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්‍රක මම ඔබට, අතීතයෙන් දුක ඔබට ලැබච හැටි කැෙන කියන්නෙත් නෑ. අනාගතං ඔබට දුක ලැබෙන හැටිගැෙන ම කියන්නෙත් නෑ. ඒ දෙකම අතීතයෙන් කිව්වත් ඒක ඉවරයි. ඉවරවෙච්ච දෙයක් එක. අනාගතයෙන්ද ඔබට දුකනවා කියල කතාකොත්යේ ඒකද ඔබ ඔබ කියයි අනාගතය කල කෙන තාව නැතිකක් එ අවිනිශ්චිතයි. තින් එනිසා කොහොමද මේ වර්තමානයම ඔබට දුක කියනදෙ කොමද හටගන්නන්නේ කියෙලා මම කියාන්න කියෙලා ඔනුදුරාන් වහන්ස. පටන් ගන්නවා පටන් ගන්න කොට කියනවා බද්‍රක මේ නගරයේ ඔබට ඉන්නවද කවරුහරි කෙනෙක් ඔබට ඉන්වාද ගැහුවා බැන්න්න තාඩන පිරණ කරා වේදනාවන් දුන්නා කියලා ආරංච වනොත් දුක හිතෙනයේ මේ ගමේ ඉන්නවාද කියලා හනු. හිටස කෙනව ඔව බදුරජාන් වහස එහෙම පිරිසක් ඉන්නවා.ටස අනවා එහෙම අය ඉන්න, හම ඔබට ඒ අයට තාඩන පීටන කරා කියනකොට ඔබට දුකාග වේදනාව සෝකයක් පරිදේවයක් දුකයක් දෝමනස්සයක් ඇත්තිවෙන්න හේතුවම කද කියලලා ඔන්න යාගෙන් මහනෝ. එතකොට කියනවා මං ඒ පිරිසකිරෙහි යම් කැමැත්තක් තියෙනවාන අන්නේ කැමැත්ත තමයි. චන්දරාගේ තමයි මේකට හේතුවේද බුදුරාන් වහන්සේ මං යාල කෙරෙ තියෙන කැමැත්ත කියලා. අන්න එකකට බුදුරජාන් වහන් ේශනා කනන්න බද්‍රක හරියට මහරි ඔබ, යම් කිසි පුද්ගලයකු පිළිබඳව මේ ආකාරයකට බැඳීමක් ඇතිකරගෙන ඉන්න නිසාම තමයි ඔබට මේ කියන දුක හටගන්නේ කියලා. ඉතිං මේ විදිහට උත්තර දුන්නම බුදුරජාණන් වහන්සයන්න උත්තර දෙනවාර දිහටම මේ පුද්ගලයාට ඇත්ත තමයි ගාමිනී දැන් ඔබටම තේරනව ඇති එහෙනම් මොකක්ද මේ දුක හටගන්න හේතුව කියලා ඔන්න කියනවා දුකට හේතුවත් දැන් කියන. න්නට පස බුදුරජාණන් වහන්ස දශනා කරනා බදරක මේ නගරේ ඉන්නවාද ඔබට කිසම ආකාරයකින් ගැහුවා බැන්නා දුක්කුණා වේදනාවනා මරණයට පත්වනාදී යම් සෝකාණ්‍යිත පනිමඩයක් ඔබට ආාවෝතුන් ඔබට දුකහිතෙන්නේ නැති කවුරුහරි මේ ගම්දනාවල ඉන්නවාද කළහනෝ අන් එතකොට මේ බද්රක උත්තර දෙනවා එහෙමයි බුදුරජාණන් වහන්ස මේ ගම ඉන් වහෙම පිරිසක් එතකොට හනවා ඇයි ඒ පිරිසගෙන ඔබට කිසිම දුකක් වේදනාවක් දැනින් නැත්තේ. අන්න එතකොට මේ බදරක් කියනවා මං එයාල කෙරේ කිසි කැමත්තක් නෑ යාලතෙක මගේ ලක සම්බන්ධයන්නේ බැඳීමක් නෑ. අන්න එනිසා තමයි බුදුරජාණන් වහන්ස මට යාලගේ ත එෙක්ක ඒ දුකක් නැත්ත කෙල් අන්නේ වෙලා බුදුරජාණන් වහන්සේ යාගෙම ආපුදේම අරගෙන එයාටම කියනවා බද්‍ර අන්න ඒකෙන් ඔබ තේරුම් ගන්න දු දුකට හේතුවත් මොකක්ද කියලා. බද්‍රක. ඔබට යම් දුකක් ඇතිවෙනවා නං ඒ දුකට හේතුවමොකදද අන්න චන්දරාගේ තමයිකට හේතුව. තැම් බලන්න හරීම සියුම්, හරීම පහසුව හරීම සරලව බුදුරජාණන් වහස මේ කාරණාව පැදිලි කරනවා. අපිට වුණත් කොයි තරං ඉක්මට මේක තේරෙනවාද කියලා. නේද. ඉතාම සරලව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළ දේන. අහනවා. චන්දරාගය කැමැත්ත ලෝභකම යම් දෙයක් කෙරෙහි යම් වස්තුව අක් කෙරෙ යම් පුද්ගිලියූ කෙරෙහි තියෙනවනං අන්න ඒකම තමයි හේතුව අපිට දුක හටගන්න, සෝක පරිදේව දුක දෝමනස්සයන් හටගන්න ඒක තමයි හේතුව. දුකක් ඇතිවෙනවන හදවත පිච්චිල ෑනවනම් දුකක් දැනවනම් මට අන් අම්මෝ මගේ මේ මේ කෙනාට මේ වගේ දෙයක් සිද්ධෝනා කරදරයක් වනාා කියලා ඇස්ොලින් හඳුළු වෙනවනං අපේ පපුයි අදගසගසා අඩනවනං අපි ඒවිදිට සෝක කරනවනං පපුුව පිච්චි පිච්චි දුක් හඳුළු හැලෙනවනං අන්න එවන් වුව දුකක්. හටගන්න හේතුව බුදුරජාණන් වහන් ථේශනාකනොත් චන්දරාගේ තමයි හේතුෝ කියලා. මොකද හේතුව චන්දරාගේ බලන්න පින්වත්නී. චන්දරාග කෙල කියන්නේ මොකක්ද මේ අපි දන්න වචනයකෙන් කතා කරන තන්හාව කලත් අපි කතා කරන්න නේද. මේ චන්දරාගමතා මේ තන්නහාාව කලකෙන ආසාව බැඳීම බලන්නකො මේ බැඳීම කෙනෙක් කොච්චරව දැනෙනවාද කියලනේද. අපි දැන් හිතනවනං මට මේ දුක්කම් කටලු ඇතිවෙනකොට අපි හිතනොමේ මරණය නිසාතා මේ දුකාවේ. ලෙඩ වෙච්ච නිසා තමයි මට මේ දුකාව කියෙලා. අපි හිතනව අනි ලෝක මිනිස්සු ලඩවෙච නිසාතාම මේ දුකාවෙ කියලා. මුත් ත් නිසු ෙඩවුුණ සා නවෙේය අපිට දුකාව. ඇනිත් මිනිසු මැරුණ නිසා නෙවේ දකාවේ අපිට. ඇනිත් මනිසු වෙනස් වන නිසා නෙවෙයි දුකාවේ අපිට. ඇනිත් මිනිසු මගෙත්ත එක්ක යාලුන් නෑ කියෙන දුක නෙවෙයි මටාවමේ ඇනිත් ම ප්‍රියමනාප දෙයක් ප්‍රියමනාප කෙනෙක් මගඟ අයිගනා කෙන දුක නෙවෙයි මටආවෙමේ. මොකදද ඒ පුද්ගලයා කෙරෙහි ඒ කෙනා කෙරෙහි ඒ මිය පර්ලෝගිය කෙන කරෙහි ඒ. ලෙඩවෙච්ච කෙනා කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවාද අන්නේ චන්දරාගේ තමයි මේ සියල දුක්කයන් ගෙනත් දන්න පිෙනවත්න ඔන්න බලන්නකු අපිට දෙන පණිවිඩේ. හදටපි නුවනින් මිලෝකේ දිහා බලන්න සිද්ධ වෙන පිනත්. එතවට තමයි මේ දහරමයන් වැටහෙෙන් ඇත්තට මට මේකද සිද්ධවෙලාතියෙන්. බලන්න කක ඔබ ගමයින් ඔබේ ඥාතය හිතමිතුරුන් එවාගේ ගම්වාසිකෙලි කතාකන පිරිසත් එක් නඔබ ජීවත්තෙන්. ඔබ යම් රැකියාවක් කරනඕ රැකියාව කරන තැන ඉන්න පිරිස ඔවුන්ගේ ඥාතීන් මේ විදිහයට ඉන්නවා. ඔබට දැන් ආරංචයක් කෙනවා ඒ රැකියාව කරන තැන ඉන්න කෙනාගේ අම්ම නැතිවෙලා තාත්ත නැතිවෙලා ඥාතිවරේ නැතිවෙලා කියලා ඔන්න ආරංචේන. ආරංචුන හා යන්න ඕනන්න එයාගේ සහෝදරේ නැතිවෙලා අපි අන්නඕනෙ කළ දැන් ඔබ වැඩරන රැකියාව කරන තැන පිරිසත් එකකතුළල් ඔබ වාහනය කරගෙන යනවා බලන්. බලන්න යනකොට ඔබට ඇඩෙනවාද. න ඇඩින්නේ ඔබට. ඔබට දුකක්නෑ ඔබ විනෝද වීයයි සින්දු කියිය කියයයි නොයකුද්දේවල් කර ඔබ ගිහිල්ලා ඒ ලංවෙන කොට ඔබේසිියල් නතරග නෑ සෝකකාණන්නිත තැනකට යන්න අපි කියලා ඔන්න දැන් සංවරව බැහැලා ඔබ යනවා. ගිහිල්ලා අනිත් මිනි සොක්කෝම අණ්ඩනකොට සෝකකරනකොට වැලපෙනකොට එයාගේ අම් මාණ්ඩනවා තාත් අන්ඩනවා දරුව ආන්ඩනවා. ම අඩනකොට අපිත් එතන්ඩ ගිහිල්ලලානේ මෙෙමනේ ද අපිත්තාව පිට මේ මහත්තයාගේ තනතමා වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඔන්න මූන පෙන්වා පොඩ්ඩක් උදව්ක් කලා අපි ආපස්සට හැර අපි එනවන්න අපේ ගාමන ඉවරයි දැන් අපි සෝකකරෙත් නෑ ඇඩුවවෙත් නෑ මොකුත් නෑ මරණය කියනවචනය නන්දුක උපද්ද වන්නේ අර මරණය හම ඇනිත් මනිස්ු අඩනකොට අපිත් අඩන්න ඕනද නැද්ද අඩන් ඕෝන නමුත් අපි ඇඩුවේ නෑනේ ඇයි අන්ඩුවේ නැත්ති න්න අපිට ප්‍රශ්නාාර්ථයක් තිය ඇයි මට ඇඩු නැත්තේ. අන්න එතකොට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු දහම් පාටය අපිට සිහිවෙන්න ඕන ඇයි මට ඇඩුන් නැත්තේ ඇයි මට දුකඋපාන්න නැත්තේ. ඒ තමයි ඒ මිය පරලෝගිය පුද්ගලයා කෙරෙහි චන්දරාගේ නැත. මගේ හිතේ ලොකු කැමැත්තක් ලෝභකමක් රාගසිතක් මගේගාව නෑ. ඇලීමක් නෑ ඒ පුද්ගල ඇත්තෙක් බැඳීමක් නෑ. අන්න ඒ නිසා තමයි මට දු නැත්තේ මට දුක අඩුවෙන්න්නේ අන්නේ නිසා. ඒකම ඔය මරණයම අපි ගත්තවොත් එහෙම අපේ වැඩපලේ අපිත් එක එකටම වැඩකරපු මනුස්සේ අහට සිද්ධ වනොත්. අන් ආරංචි වෙච්චකමම් පපුුව දැවිල යනවානේ මගෙත්ත එක්කම මේ ඊත් කතා කර කර හිටියයනේ. අනේ මගෙත් එක්ක මේ ඊීත් බත්කෑවන එකටම මංගෙන බත්තිකින් කොටසක් ඒයද දුන්න නිමංගේ කියලා න්න දැන් අපි කතාාව වෙන. හැමෝම කතව වෙන අනි යන් දැම්ම මෙයන් ඔන්න හැමෝම පිටත්තල දැම්ම යනවා අය මේ පරල්ලු ගීතන් ට ගිහිල්ලා යාට්ගේ කෙදරයිට තු දව කරලා ඔක්කොම කරලා යාලත් එක්ක මේ එකතු වෙලා අන්ඩලා සෝකවෙලා ඔක්කොම කරලා අපි විහේසීලා මහන්සේලා ඔන්න දැන්. දුකෙන් සෝකයෙන් කතා වෙන අනේ බලන්න අපිතක් මචර හොඳට ඉඳ කෙනා මිය පරලෝ ගියානි මෙහමයි කියලා අපිත් කඳුලක් හරි හලලා අපි මොකද කරන්නේ ආයත් අපි අපේ ගෙදරෙනවා. දැන් අපේ කටයුත්ත නිමා වුණ. නමුත් අනිත් මිනිස්සු අඩපු තරමට අපි ඇඩුවේ නෑ. ඊය මල ගෙදර හෙමනැත්ත අප ඉති ඉස්සල්ල කතාකරපු තැනට ගිය ගිය වෙලාවෙ අපිට ඇඩුන් නැතිතරං ඒ වෙලාවේ දුකද නැතිවුණට දැන් මොකද වෙන්නේ. දැ මේ මල්ගෙදරදි අපිට දුක දැනවා එහෙනම් දෙකම මිය පරලොයම දෙකම මරණය කියන වචනයට යටත් වෙලා තියන්නේ එහෙනම් මරණය කියන එක දුකක් නං අපිට දෙන්නම් මේක විදිහට අඩන්න්න තිබුණා නමුත් එහෙම නෑ අරපුද්ගලයා ළඟ චන්දරාගයක් අපිට තිබුණ ෑ ඒ පුද්ගලයා කෙරෙහි නමුත් මේ පුද්ගලයා කෙරෙ මගේ යාළුවෙක් මගේ මිත්‍රයක් මගත්ත එක එකට වැඩකරපු කෙනෙක් එහෙමයි කියලා ඔහුත් එක්ක දැම් බැඳීමත් තියෙන. බැඳීම නිසා තමයි බලන්න පෙන්වත්නය අපි දුක හැති ලාතින් ඒ චන්දරාගේ නිසා තමයි පෙන්වත් අපිට ඔහුගේ මරණය හම දුක උපදිලාතින් දැම් බලන්න ඒ මරණයම හොදට බලන්න කල්පනා කළ පින්වත්න අපේ ගෙදර කෙනෙක් මරණයට පත්වෙනවා අපේම ගෙදර කෙනෙක් මරණයට පත්වෙනකොට අපිට කොච්ච දුකක් වේදනාවක්තියනවාද දවසක් ද දෙකක්ද නෑ සති ගණන් සිහි කරකරසිහිකරක රඬනවා. ඇයි ඒසිහිකරක රඩන්නේ ඒ පුද්ගලයා හමුවේ අපේ හිතේ තියෙන චන්දරාගේ නිසයි. අර යාලුවාගේ අම්ම නැතිවෙච්ච වෙලාව මට ඔයදුකා වෙන හැ. ගමේ පොද්ගලෙක් මැරච්ච වෙලාවේ මට ඔයදුකා වෙනහැ. නමුත්, මගේම ගෙදර මගේම අම්මා, මගේම තාත්තා මගේම මහත්තයා මගේම නෝනා මිය පරලෝගිය වෙලාවේ මට මහා දුකක් මහා වේදනාවක් දැනෙන්ට පටන් ගරන්තියෙනවා. ඒ දුකට හේතුව මොකදද. ඒ සෝකයට මොකද හේතුව පපු අද්ගසගසා අඩන් හේතුව මොකදද. බුදුරජාණන් වහන්ස දේශනා කනයි දුකට හේතුව චන්දරාගය කැමැත්ත. පිළිබඳව ඇති කරගත්තා වූ බැඳීම තමයි මේ දුකට හේතුව කියලා. තවත් උපමාවකින් කතා කරනවන පිවත්නී හොදට බලන්න අපි දැන් යනවනේ රෝහොලකට අපිට ආරංචේනවා ඔබගේ බිරිඳහරි ඔබගේ ස්වාමියයා හරි එම තම්ම හරි තාත්තාහරි ඔන්න දැන් අම්මම කියලකම් අපේ අම්මා ලෙඩවෙලා පනස් දෙකවාටේ ඉන්නවා තුංගනි ඇඳේ ඉන්නවා කියලා. දැන් අපි කතා කරන ඔන්න තුගෙන ඇන්ද අම්මයින්නවා. දැම් පනස් දෙේනි වාටෝ දක්වාම මොකද කරන්නවන අපි යන්නනෝන් යනකොට ලඩු එක්කන ද දෙන්නෙ හම්බෙෙනනෑ ලෙඩ්ඩ ඕන තරං හම්බේෙනවා. දැම් මේ ලෙඩ්ඩ ඔකෝම පහුකරන යනවා යනකොට පේනවා කට්ටිය අයගේ වටේ වට වෙලාන්ඩනවා සෝක කරනවා අනේ මයි කියලා දුදග්්‍යණ විිලිකේනවා එකන කඳුලු පිහිපි අපි පහුර යනවා මේ ඔක්කොම වෙනකොටම ලෙඩ්ඩු කෙදදිලිගාන ඔක්කො හැනම තේයි ඔක්කෝම දැකදැක දකදැක. අපි පහුකරගෙන යන අයොක්කෝම. පහුකරගෙන ගිහිල්ලා පනස් දෙවෙනි වාටේ දුන්ගනි ඇදට යනකොටම අම්මවපේන අපිට. පෙනනිච්ච ගමම් මෙහෙෙන් පපුුව පිච්චිලයනවා මහා වේදනාවක් මහා දුකක්කෙනවා ගලාගෙන. ඒ ඇවිල්ලා අන්න රම්ම දැක්කසැින් අඩන්ට පටන්ගන්නවා අප. අනේ මගේ අම්මා ලෙඩවෙලා අනේ වේදනාවක් දැනවා අේ දුකක් දැනවා පපු දැවෙනවා පිච්චෙනවා. ඇයි මේ ඇයි මේ වේදනාව. හොඳට බලන්න ඇයි කියලා. අර කිසිම ලෙඩෙක් දැකිනකොට අපිට මේ දුකහුප්න්නි නෑනි. එහෙනම් ලෙඩවීම දුකක්නං, අර සියලු දෙනාම ලෙඩ වෙලා ඉන්න වෙලාවෙ අපිට දුක දැනන්න තිබ්බා. ඒ සියලු දෙනාගීමම ලෙඩ හමුව අපි අඩන්නෙති බහැම කෙනා ළඟම. නමුත් අපි ඒ කිසි කෙනෙක් ළඟ අඩන්න නැතුව. අපේ අම්මාළඟට එනකොටම ඔන්නමට දුකක් ඇති වනා කඳුලු හලනව පපුුව පිච්චෙනවා සෝක කරනවා. ඇයි මේ දුක්ෂියල්ල. අන්න අම්මා කියන කෙනා හමුවේ මගේ හිතේ තියෙන බැඳීම. ඒ රූපේ හමුේ තියෙන බැඳීම තමයි මේ දුකට හේතුව. ඒ රූපේ හමු ඇතිකරගත්තා ව චන්දරාගේ තමයි මේ දුකට හේතුව. අන්න රං මේ පින්වත් පිරිසට, හොඳට වැටහෙනව ඇතිමේ භාගිතුන් වහන්සේගේ මේ දහම් පාටය කොච්චර වටිනවාද කියලා. කොයි තරං වටිනා පනිවිඩයත් අපිට මේ දෙන්න කියලා. පිනවත්න මේ බද්දරක ගාමිණී මේ කාරණාව මේ විදිහට කතා කරලා මේ බුදුරජාන් වහන්සකි දේශනා වහල සාදුකාරදෙන අනේ සාදු භාගිතුන් වහන්ස ඔබහන්සේ දේශනා කරපු දේකාන්ත සත්‍යයයි මේ චන්දරාගේමයි මේ සියලු දුකට හේතුව. මට දැන් වැටහුණනා කියලා මෙයා උපමාවක් ගන්නවා. භාගිතුන් වහන්ස මගේ පුතෙක්කන්නවා අචිරවාසි කියලා. මෙයා ඉග ගන්න වෙනත් තැනක තම ඉගෙන ගන්න. ගෙදර නෙවෙ ඉන්නන්නේ යා වෙන තැනකඉන්න. ඉති මගේ සේවකයක් යොදවල තියනවා ගිහිල්ල සැපදුක් බල එන්න කියලා හැමදාම්. ඉතින් ඒ සේවකයා ගිහිල්ල මගේ පුතා හොඳින් ඉන්නවාද කියලා බලලෑවෙලා කියනකං. මං පාර මග බලබල ඉන්නවා ඔහු එනකං. ඇයි ඒ මගේ පුතාට කරදරයත් දුකක්ද කියලා දැනගන්න තම බලං ඉන්න කියලා. ඉතින් අන්න එහෙම කියලා කියන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්‍රක අන්න ඒකෙනුත් දැනගන්න. ඒකෙනුත් දැනගන්න චන්දරාගේ ඔබ ඔබේ පුතා කෙරෙහි තිබෙන්න ව චන්දරාගේ තමයි ඒ දැ ඒ හැවීම ඒ දුක ඒ සියල්ල ඔබට ෙනත් දදුන්න කිය ලන්න කොයි තරන්ටිවාද මේ උපමවා කියලා, කොයි තරන් තේරෙනවාද කියලා කොයි තරන් සරලද කියලා. අපිතින් අපේ අම්මලතාත්තල අපි වෙනුවෙන් දැන් සමාජයෙන් අම්මලතාත්තල තමන්ගේ දරෝවෙනුවෙන් කොච්චර සෝක කරනවාද. කොච්චර තැවෙනවාද කොච්චර දුක්විඳෙනවාද. ඒ දුක්කයන් සියල්ලටම හේතුව බලන්නකො මොකක්ද කියලා. ඒ තමන්ගේ දරෝ කෙරේ ඇතිකරගත තන්හාව තමයි මෙන්න මේ දුකට හේතුව. ඒ දරුව කෙර ඇතිකරගත්ත චන්දරාගේ තමයි මේ දුකට හේතුව වෙන්නේ. ඒ දරුවෝ සමාජයේ කොච්චර ජීවත්වවා නමු දරුව ක්කෝ හිට හැම දරුව ගැම හිතේ තන්නනවාද. නැහෙම නෑ දරුව ඕන තරන් ඉන්නවා සමාජයේ. නමුත් මගේ දරවා දැන් දහදෙනෙක් එත එකතු වෙලා රණ්ඩුවෙන වන අප හෙ රන්්ඩුවෙන ොතන් යන තාත්තා කෙනෙක් ගිහිල්ල බේරගන්න ඉසල්ලාම කාවති කියල බල ඉස්සල්ලාම අතින් අල්ල ගෙන තමන් ගෙපුතාව මෙහෙට්ටෙනවා කියලා. ඇයිඒ. තමන්ගේ පුතා මංගේ පුතා කියලා බැඳීමත් තියෙනවා. අන්න ඒ චන්දරාගේ මත තමයියේ දරුවෝ රැකගන්න බලන්නේ. අන්න බලන්න ඒ තමයි ඒ දුක ඒ දහ දෙනෙක් එකට එකතුවෙලා ද්‍රන්්ඩු කරගන්න කොට හැමෝමලේ පෙරාගෙන රණඩ වෙලා හිටියත් ඉක්මනින් තමන් අඩා වැලපෙන්නෑ හැමෝම දරුව දිහා දැක දැක අඩන්න තමන්ගේ පුතා දිහා බලාගන්න. තමන්ගේ පුතාගේ ඇහෙෙන් හරි මූනෙෙන් හරි කොයිෙන් හරි ේනවා දැක්ක මම්ම හක්්ගාල කේන්තිිහිෙල් අනිත් ලමයින්ට ඔන්න ගහයි ඒතත්තා. ඇයි ඒ තමන්ගේ දරුවා. ඇයිඒ තමන්ගේ කියල බැඳීමක් තියෙනවා. මගේ කියන වචනයක්තිේනවායි රෝපය අත්ත එක්ක අන්නේ රෝපයක්ත්ත එක්ක තියෙන බැඳීම නිසා එයාට දුක්විඳන්න වෙනවා. ඒ දුක එනවා ඒ රෝපය හේතුකටගෙන, පන්හාව තයර නිසා ඒ තන්හාව හේතුකටගෙන මොකද වෙන්නේ. අන්න ඒ තන්හාව ඒ චන්දරාගේ හේතුකටගෙන. දුක්කයන් දෝමනස්සයන් සෝකයන් පරිදේවයන් විඳන්න වෙනවාම තමයි පින්නාත්නේ. එහෙනම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාව හොද අපි තේරුම් ගන්න ටෝනි මේ කියන උපමාවන් ටික. පිෙනවත්ති තව බලන්න හොදට දෙමවපියෝ කොච්චර දුක්විදිරිනවාද කියලා දරුව කොච්චර දුක් විදිිනවද කියලා. මොනොහාරි අරමුණක්හදාගෙන ඒ අරමුණ කෙරෙහිතියෙන චන්දරාගේ නිසා කොච්චර දුක්විදිනවාද ම අරමුණක් හදාගන්න ොමන් ජීවිතේ මෙන්න මෙහෙම වෙනවා කියල හදාගන්න තවත් පුද්ගලයකු දිහා බල තමයි හදාගන්න කවුරුහරි කෙනෙක් ජීවිතයේ ජයගත්ත මනුස්සෙද්දිහා දැකල අර මහත්තයා මෙහෙම ජයග්‍රහණය කළ තින මෙහම ජීවිතයේ මේ රැකියාව ජීවිතේ දැන්ස් අල්ි තියෙන හොඳ මනුස්සෙක් කෙලායින මත් එතැන් යන්ටෝන කියලමුකද කරන්න ඒ ආස කරනු අර ස්වභාවේටාස කරනු අන්නඒ ස්වභාවයට ආසකිරීමම හේතුවක් කරගෙන කොච්චර දුක්ක දින්න නොවබන් උදේ පාන්ද්‍ර නැගටන්න ඕන පන්තියන්න ඕන ස්කෝලයන්න ඕන ඉගනගන්න ඕන ටොක්කු ඇනෑන උගනනකට ඒවා ඉගෙනගන්න ඕන. නිදහසක් කියන නාමයක් නෑ සෙල්ලං කරනවා කියර ලෝකයක් නෑ. උදේට ගියාම රාත්‍රී දයයිවිතරක එක් දිගට පන්ති පන්ති, පන්ති ගිහිල්ල ගිහිල්ල හිලතම එන්නේ. දවස් හතම එක දිගට පන්ති. එක දවසක් වත්. මට අද නිවාඩු දවස කර නිවාඩ දවසක් නෑ. ඉරිද සැෙනසුරාද පාසරල් නිවාඩු දුන්නට ඒ දවසත් උදේ පාන්ද්‍ර පහටි විතර දරුවා ගෙදරින් යන්නන්නේ නැවතර ෑ හහිටිතරතම ගෙදරින් ඒ තරන් ඒ දරුවවාගේ ජීවිතේ කාරි බහලොවෙලතිනවා මුොකඩ ද කාරරි බහුල. හොඳට හිතන් මොකදදෙහි කාටිබොල වෙන්න හේතු. ඒ හේතුව තමයි අන්නර ලෝකයේ කවුරු හාරි කෙනෙක් නිසා ඇති කරගත්තා ආසාාව. ඒ කෙනාගේ සස්භාවේටාස කරනවා. සල්ලි නම් වූ දේටාස කරගන්න. සල්ලි ඕන මේ ලෝකේ ජීවත්යෙන්න්න නු කාමය අන්්ඩාස කරනවා. කාමේ විින්න ඕන මේක සල්ි තයනු සල්ි තියෙන්න්න ම් රස්සාවතියෙන් රස්වතියෙන ඉගගන්න ඕන ඔන්න යනවා අපි ගමන. ඒ තමයි පින්වත්න අපේ ගමන අපි අනවා යනවා දුවනවා දුවනවා දොනවා කවදාකත් මේකින් නිමාවක් ඇතියෙනවාද කියලා බලන්න. මේ චන්දරාගේ නිමාාවෙනකන් යන්න වෙන. චන්දරාගේ කවදවත් ඇතියෙනවාද. හා මට දැන් ඇති කියලා. එහෙම කව දාවත් ප්‍රමාණයක් නෑ ඇති වෙන නඇති තවතව තවත ඊලන්ග ඊළන් ඊලාංන් කියලා පියවරින් පිියවර ස්සර හටිසරහටන සක මේකෙ දැන්නම් ඇති කෙලා නතර වෙන නෑ කවරුව. පින්වත්නී. දුප්පත්න මනුස්සය කින්වන ඒ මනුස්සයා බලනවා තමන්ට මොනුවත්මන ඇදාේලවත් කන්ඩ නැති මනුසයයා හිතන්නේ අනේ අර මනුසයෝගේ මට කළි වැඩක්වත් කරගෙන ජීවතයන තිබුුණ ඇති. අන්න එහෙම කලේ මනුසේ අර මනුසය දිහා බලලා. මනුසයා දක්ම දිනවා දුකරන අර චන්දරාගේ හදාගන්න අරූපය හමුවේ අරතත්ය හමුයි. ඒත් එදදාේල හරි කුලි වැක්ල කාලා ජීවත්තන මනුසයා රැකියාවක් කරන කෙනෙක් ගැන හො තනවා. රැකියාව කරන මනුස්සය ඊට වඩා කෙනෙක් ගැනහිතනවා. අන්න කාරකත්තියන යම්තාදුරට හොඳින් ජීවතන මුසය ටඩා පෝටි ගනන් වටිනාවාහනයක්න් කරගෙන කවද ජීවත්වෙනෙ කෙලා ඒ වෙනුවෙන් වෙහෙසෙන. ඒ වෙනුවෙන් වෙහෙසන මනුස්්‍යය ඒවතීන මනුසය හිතන කවදමන් පලේනෙක් ගන්න වදමන්. මේ උඩින් යන්නන්නේ කවද ම මේ විදිහට ජීවත්වයවෙන්නේ කවදම ලංකාවන්න හොදම සල්ලි දයන පුද්ගලයා වෙන්නේ. කවදද මං ආසියාව සල්ලි තියන පුද්ගලාවෙන් කවදදම ලෝකෙම බලවත්ම දනවතා බවට පත්වෙන්නේ. ඉවරයක් නෑ. ඊට පස්සේ ලෝකෙමන්න දනවතා වනත් ඔහු උත්සාහ කරනවා මේ මගේ තත්ත්යකන් ඒකට දැන් ඇලිලයින් ඇ ඇලන. දඒක ඇලි ත දුක්වෙද තැන් ඩාාවක. එතන්ට ආවත් එතනඉන්න මනුස්සයත් චන්දරාගේ හදාගන්නවා මේක මගේ තත්වේ මේක රැක්ගන්නවා. මේකතාමගේ තත්තේ මේක රැක්ගන්න ඕුන් කිිල්ලගන්න. අල්ලගෙන අන්න චන්දරාගේ නිසා එක් බැඳනවා බැඳිලා ඔන්න බැසගෙන බැසගෙන දුක්විදිිනවා. ඒ විඳින සියලූම දුක්කයන්. උදේ ඉඳන් රෑවෙනකං ඒ මනුස්ස්‍යයා විඳිනවනං ජීවිතය අවුරුදු පණහයිවායසකකිවෝ අවුරුදු හතලිස් අටක්වත් ඒ මනුස්සයා. ඇතලිස් පහක් හතලියක්ක් වත් අඩුමතරම මේ මනුස්සයා පොඩි කාලඉන්දලම දුක්විඳ ල තියෙන. ඒ දුක්විඳල තාමත් දුක්කිින්ඳදර නමුත් හු ලෝකයට පන්නනවා මම තමයි ලෝකන ධනවත්න පොද්ජලයා නමුත්වඔහොට නිදහස කියල එකක් නෑ. ඔහු ඒ තත්තේ රැකගන්න ඕ විහෙන් ඕන දුවන්න ඕන දුවන් ඕන දුවන්නඕන. නිමමාවක්නෑ. ඒතා මේ දුකේ ස්වභාාවේ. ඉතින් ඒ චන්දරාගේ හේතුව මේ හැමදේකටම්. බුදුරජාණන් වහන්සේ මේ බද්‍රක ගමිණී කියපු උපමාමා අරගෙන තවත් උපමාවකට යනවා තවත් කෙනෙකාා දර්ශට අරගෙන බුදුජාණන් වහස පෙන්වාද නොමයි චන්දරගේ තමයි හේතුව කියලා කියනවා බද ඔබට ඉන්වානේද බිරිඳ කවද මේ බිරිඳ චිරවාසිගේ අම්ම ඉන්වානේද කලානු අන්න එතකොට බුදුජාණන් වන්සේ ළඟ පියෝරට යමින් කියනවා බද්‍රක ඔබ කවදාහරි දවසක ඔබගේ බිරිඳට ඔො හරි ුනා කරදරයක් වුණනා කලා ර්චුණුත් ඔබට මොකද විහිතෙන්න්නේෙලා ඔනේම සෝකරනවා වැලපෙනවා මට ඒක දරාගණ්ඩ බැරිවේම් ස්වාමීන් වහන් ස්වාමීනි කියලා ඔන්න බුදුරජාණ වහන්සේ පිතුර දෙෙනවා. අන්න එතකොට කියනවා බද්‍රක ඔබ හදිස්සේවත් ඔබගේ චිරවාන්සිගේ මව හමුුවන්න කලින් එකැන ඔබ දකින්න කලින්. ඔබේ ඇහේ ඒ රූපේ ගැටෙන්න කලින් එකැන මේ දෙන්න විහාපත්වන්නත් කලින්. මේ චිරවාසිගේ මවට කරදරයක් වනා වේදනාවක් වනා කියලා ආරංච වනාා නන්නම් ඔබට මොකද හිතෙන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීණි මංක කොහොමද දුක්වෙන්නේ. ඇය මම දන්න ඉත් නෑ. ඇයි ගැන කිසිම චන්දරාගයක් මගේ හිතේ නෑනනි කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උපමා කළ දෙශනා කන මේක මරගෙන අන්න බද්ද්‍රක මේකනුත් දැනගන්න චන්දරාගය තමයි. සියලු දුක්කයන්න්න හේතුෝ කියලා පෙන්වත්නී බැඳීමක් කියලා කියන්නම මහා දුගොඩකට මුලා. බලන්න පෙන්වත්නී බැඳීමක් ඇතිකරගන්නවා කියලා කියන්නේ කොච්චර දුදගොඩකට මුලක්්ද කියලා. බැඳීමක් කියලා කියන්නෙම චන්දරාගේ තමා එතන මුසුවලා තියෙන්නේ. ඒ චන්දරාගේ නිසා බැඳීම නිසා අපි පිච්චි පිච්චි දැවෙන වාර කොච්චර තියෙනවාද. ඒ කෙන වෙනස්වනකොට ඒ බිරිද වෙනස්වෙනකට තව කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගත්තා කියලා කියනකොට කොච්සර දුකක් කටකයිද කොච්චර වේදනාව කටකයිද. ඇයි ඒ දුක ඒ තමයි ඒ රූපය කෙර හිතෙන චන්දරාගේ හේතුවක්වෙන්නේ. ඒ කෙනාම තව අපිහිතම ඒ බිරිඳගේ වයිසම තව ඕනතරං කාන්තාවඉන්න. ඒ අය තව පුරුෂොත් එක්ක සම්බන්ධකං ඇතිකරගත්තා බැඳී මැතිකරගත්තා කියල කියෙනුට අපි ඒ පුරෂයාට දව කරන. බොම හොද හා හොදයි කියලාල අපිත් උදව් කරන අයාට ඒ සම්බන්ධය දිට පවත්තාගෙන යන්න නමුත් ඒ සම්බන්ධයම මගේ කියලගත් රූපයක් එක්ක බැඳුනොත් මගේ බිරිඳත් එක්ක බැඳීමක් ඇති කරගත්තොත් අන්න දුක හටගන්න අන්න වේදනාාව හටගන්න ඇයි අනිත් බිරිද වුරුත් එක් ඒ සම්බන්ධය ඇති කරගත්ත කළ මට දුකක් ඇති නොවන්නත් මගේ බිරිඳත් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තා කෙන කට දුක දනන්නත් හේතුව මොකක් අන්න අපි හිතන්න ඕනේතන ඒකටඔන්න බුදුරජාන් වස දේශනා කරනවා චන්දරාගය බිරිද කියන කෙනා හමුවේ පුරුෂයා ස්වාමියාගේ හිතේ තියෙන බැඳීම තමයි බන්ධනය තමයි, චන්දරාගේ තමයි. ඒ සියලු දුක්කයන් ගෙනත් දෙඩ හේතුවක් වුණේ. එහම නොවනා නං ඒ බැඳීම නැත්තං ඒ සාමාන්‍ය දෙයක් සාමාන්‍ය දුකක් ඒ දුකක් කියල නාමයක් නෑ එන්න අපේ හිතට එ. ඒ දුක්ඛයන් සියල්ලම මෙ හේතුවක් වුණේ මොකක්ද චන්දරාගේ මේක බුදුරජාණන් වහන්සේ තවත් වටිනා කාරණාවක් අපිට දේශනා කරන මේ කාරණාවද. බලන්න මේක ත පියවරක් අපි ඇතුළට යනකොට. කොහොමද. චන්දරාගේ තමයි හේතුව චන්දරාගේ කියනකම ගන්නකොට බුදුරජාණන් වහන්සේ මේ අවසාට වෙන පිවරකින් අරන්න අතර කල්ලති නොකක්ද. ඒ තමයි බදුරජාන් වහස මේ සූත්‍රයේ මේ උපමාව මේ කාරණාවෙන් අවස කරනවා. නමුතුන් මේ කාරණාවදී මේ චන්දරාගේ කියන කාරණාවත් ඇතිවෙන්න හේතුවක් බුදුරජාන් වහස කියලා තියෙනවා. මොකක්ද. යම් රූපයක් යම් රූපයක් අපේ ඇසේ ගැටෙනවද අන්නේ ඇසේ ගැටීමත් එකම තමයි මේ බැඳීම හටගන්න. එතකං මොනාද වෙන්නේ අපිට බැඳීමක් ඇති නෑ මේ චන්දරාගේ ඇතිවෙන නෑ එහනං අපේ මේ චන්දරාගේ ඇතිවෙලා තියෙන දේවල් ගෙන බැලූත් ඒ සියල්ලම අනිවාරය මොනාවෙලා තියන දේවල්ද මේ පංච ආයතනවලින් එකකට හසුවවෙච්ච දේකට තමයි අපි චන්දරාගේ ඇති කරගන්නේ. එක්කෝ ඇහෙෙන් අපි රප බල්ල තියෙන්නව අන්නේ රූපයක් හමුවයේ චන්දරාගේ ඇතියෙනවා. එක්කෝ කනෙෙන් අහනව සබ්දයක්. අහලා තියන සබ්දයක් හමුවයේ තමයි අපි චන්දරාගේ හැටගන්න. එක්කෝ නාසයෙන් සුව දක්යෙන. ඒ සුවඳ හමුවයේ තමයි අපි චන්දරාගේ ඇති කරගන්න. එක්කෝ දිවෙන් අපි රස විදලති නවා. අන්නේ රස හමුවයේ තමයි අපි චන්දරාගේ හදාගන්. එක්කෝ කයිෙන් ඉස්පාර්ස විඳලතිී නවා. අන්නේ ඉස්පාර්සය හමුවේ තමයි අපි චන්දරාගේ හදාගන්න. බලන්න එෙම නෙවේදි කියලා දැන් අපිට හොඳට හිතල බලන්න ඇහෙෙන් කවදාක්ව දැකල නැත්තං යම් පුද්ජලයෙක්ව ඒ පුද්ගලයාගෙන අපි අහලත් නැත්තං අපි පුළුවන්ද කදක්වත් ඒ පුද්ගලයාගෙන හිතට ලෝබසිතක් හදාගන්. හදකක් බැ හමිකක් කරන දැන් අපිට පුළුවන් දැන් තරුණ ළමයෙක්නම් ම මෙන්න මේ වගේ කාන්තාවකට තමයි යාස කියලා මනසි හදාගන්න රූපයක් අන් එහෙම හදාගෙන චන්දරාගේ හදාගන්න ඒ රූපය හමුයි. ඔන්න ආස කරන වවෙන්නපු. ඒකද අපි මොකද කරල දීතියන්නේ කොයහාරි ඇහෙෙන්දැකපු රූපයක් මනසිං අරන් සකස් කරල හදාගන්න මෙන්න මේ වගේ රූපයක් කියලා හදාගන්න. දැන් චන්දරගගේ හදගත් ඒ දැහැන් ගත් රපයක් හමුවීම. දට හිතල බලන් අපි මේ ඇසින් රූපයක් අරගෙන අන්නේ රූපයක් හමුවම තමයි මේ ලෝකේ චන්දරාගේ හදාගන්නවන තන්නහා හදාගන්න වන තන්න හා ඇතිකරගන්නවනං ඒ සියලු තන්නව නැතිකරගන්න චන්දරාගගේ නැතිකරගන්න හේතුවක් වනේ. එහෙම නැතුූ කවදාකවත් අපි හෙම කරන්නේ. අපිට කවදාකවත් කාල නෑදැන් අපි ේතුම් පිටස එකක් කියෙන කවුරුත් කාලන එහෙම එකක් ඒ පුද්ගලි කාල නෑහෙම එකක්. ටඒ පුද්ගලයා කාලා නැත්තන් රහස දන්නත් නෑ රූපේ දකිනවා දැන් දැක්කට ආසහිතනවාද නෑ ආසහිතය නෑ ඒ රූපය කෙරෙහි ඇයි යා දඩියු ආසාාවක් එන්නේ හැබැයි ඔහු දන්නත් නෑ සමහන්ටික කෑමදද කියලවා හැබැයි අපිට අආන්න ලැබෙනවා. මොකක් හරි රූපවා හිනියක දාල වෙලඳ දැන්වී මක්කදිට මේක දාලා කෙනෙකාන හැටි චිස් සොහොම ඇදේන හැටි පෙන්නලා මෙන්න මේක හරිම රසයි කියලලා ඇස්. ්‍රියාගෙන පෙනෙනවාන හරීම රසයි මේක කියලා. ඒ රසයයක්ත් එක්කොන් අපි බැඳන වා ඇත්තට මේෙනක රසයික කන්න ඕන්. ඔන්න දැන් රූපය දකිනකොට අපි ටාස උපදිනෝද නැද. ඇයිඒ කෙනුත් ඇැවවා අපි. ඇහෙනුත් දැක්කා අපි. අන්න ඒ නිසා කනෙෙන් අහලා ඇහෙන් දැකල තියෙන නිසා දැන්ආර රූපය එනකොටම චන්දරාජ්‍යපදින ආසා උපදදින මත් කවද හරි කන්නඕන කවදහරිය වෙනුවෙන් සල්ලිකතු කරන්න ඕ ඒවෙනුවෙන් කඩේකට අන්න ඕන ඔන්න කන්න ඕනෙ ලාසව උපදි. මේයාසා උපන්නේ ඇසෙන් දැක්ක නිසාමයි. කවදක්කොත් ඇසෙන් දැකල නැති කෙනෙකුට මේ අසා උපදින්නේ නෑ දැන් අපි හිතම ගෝත්‍රික කට්ටීවා ඇමේෂන් වනන්ත්‍රේ වගේ ඉන්නවා ගෝත්‍රික මිනිසු මේ අය පිච්ච කෙනෙ එකක් අහලවත් නෑනෙ දැන් ඔය මනුන්සේ කුට අපි ගිහිල්ල කිව්වකමු පිච්ස කියල ජාතියක් තියෙනවා කියලා ක්ඩ කැමති දැහුත්මකක් කියයයිදයි. ඒ අයි කැම එඒයි කියයි මොනව අද පිච්ච ක කිය මනවාහද දන්නවත් නෑයා. යට චන්දරාගයක්ත්ති නොද ක් සාවත්්‍යති නොදේයායට නැහ මොක්වො එමිනිසුන්. ඒ රූපය කෙරේ චන්දරාගයක් නෑ තන්නාවක් නෑ ආසාවක් නෑ කවදාකත් එමිනිසුන් එම ආසාදයක් නෑ එමිනිසුන්ඩ එතෝට ඒක නෑ එහෙනම් බලන්න මේ යම් රෝපයක් ඇසේ ගැටනවාද කනේ ගැටනවාද නාසේ දිවේ ශරීරයේ ගැටනවා දන්නේ එතකොට තමයි රූපය කර ආස්වාදයක් උපදන්නේ ැ පුරුෂයකොට කාන්තාවක් කාන්තාවකට පුරුෂයක් කියන රූපය අපිට ආස්සාධනීය වෙන්නේ පොංචි කාලල් ඉඳලම අපිට උගන්නනවා මේ කාන්තාවගේ රූපය පුරුෂයාට අආස්සාධනීයයි. පුරුෂයාට කාන්තාව රූපය වගේම කාතාවට පුරුෂයාග රූපය ආස්සාධනියයයි කියර ලෝකයේ මගිනුත් පණිවිට දීල දීලා අපේ මනසේ පෙරසංසාරේ පුරුදයි මේ ආත්මු භාවේ හම්බෙන යාලුවෝ මිත්‍රය ඔක්කෝම අපේ මනසරදාන දේවළුත් එක්ක තමයි. කාන්තා රූපේ දකිනුකොටම රාගේ උපදින්න අපේ. ඒ වෙනගං ඉස්පර්සයයක් විඳලවත්නය සමාහරවිට එනිසායි ඒයි දන්නත්නෑ දැන් මේ රූපයෙන් මට මේගේ ආසාධයක්තිවද කියලා. ඒයි පාඩුයාගේ ජීවිත ගවාගෙනයනවා නමුත් යම් මොහොතක ආසාදේ විඳනවාද අන්න එත ොට චන්දරාගේ හටගෙන දිගින්දිකට යනු.ඒ රූපේට ආස කරන. ඉස්සල්ලාම් ඉළඟට ඉස්පර්සේට ආස කරනවා. අන්න එත ගොට හොයාගෙන අන්න පටන්ගන්නවා. අන්න බලන්න. නම් මේ පංචාහිතනවලින් අපි ගන්න වූ අරමුණ තමයි මේ චන්දරාගේ ඇති කරන්න හේතුවෙන්. එතකොට අපිට හිතේ දැන් සමහර වෙලාට රූපේ තමයි මේ චන්දරාගේ සියල්ල ඇති කරන්නේ කියලා අන්න එතුට අපිට මුලාවකට පත්වෙනවා. මේ චන්දරගේ ඇති කරන්නේ රූපේ දැන් අපිට ගොඩක් කලාට තනවන කාන්තාවන්ට අපි දොස් කියවා කොටට ඇඳල යනවා ඇගේ පිළිවට වහගෙන යන්න නෑ මෙහමයි කියලා අපි දොස් කියන. ඒ රූපයෙන් රූපයම නෙවේ අපිට ප්‍රශ්නය වනිේ දැන් අප අපිට හිදෙන්නේ රූපේතම අපි හැමදේම කලා තියෙන කියලා. නමුතුන් රූපයකයන එක හේතුවක් පමණයි. ඒ රූපය ඇහේ ගැටෙනවා. ඒ ගැටීමත් එක් අපි දැන් අපි හිත මිස්සල කතාකරාවගේම පිට්සයික් අපිට හම්බෙනවා. මේ මේ පිටසයික රූපය චිත්තරයක් තියෙන්නේ කොලේක තියන ජිත් කොලේක් කොලෙක් අපිට දෙන්නේ. දැකලා අපි. අන්න ඒ දැකපු රූපය දැකපු රූපය හමුව කොහම චන්ද්‍රාගගේ හටකන් එතන නෑනේ. එතන පිටසයික නෑ තියන්නේෙ එමනවාද ඇත්තරම් බැලුව චිත්‍රයක් තියෙන්ෙන එතන. චිත්‍රයක් තියෙන කොලේ. එතොට ඒ කොල්ේ තියෙන චිත්‍රේටන අපි පිට්සයික කියලා රැවටෙන් රැවටිල අම්ගොද කරන්න ඒ පාට් ින්න එතන තියන් ඒ පාට ටික තම අපි මොකද කරන්නේ ගන්න අරගෙන ආසකරනවා පිට්සයිකට ආස කරන. ආස කරන්න මේ පිට් සයික චිස් පිරීල කියලා. අර කොලේ දිහතව බලන්න. බලන්න එතකොට කොේ දිහා බලමුවට එතන පිට්ස එකත් තිනීමද න එතන කෑමක් නෑ. පාට ටිකතින්. එහෙනම් ඒ තියෙන පාට ටික හමුවේ අපි අප ඇහේ ගැටනවා. අන්නේ ඇහේ ගැටීමත්ක් ඇසත් ත්‍රෝපයක් දෙන්න ගැටිලා චක්කවි්ඥානය හටගෙන වේදනාව සංඥාව ඇවිල්ලා. සංස්කාර බාලනො අන්නර ආපු සංඥාවට. සංස්කාර භාලනකොට, සංස්කාර් බාලන්නේ කොහොමද අන්න අපි අහලා තියෙනවා දැ කොහෙ දහලතියෙන මීට කලින් අප හුව පේත්සයික් ැන මෙන්න මේගේ රවුං එකක් මේ වගේ උඩට කෑලි ෑලි දාලා මෙන්න මෙ මෙහම තියෙන මේ වගේ රස මේ වගේ ගුම් මේ වටිනාකමක් තියෙන හැමෝම ආසාාවෙන් කන දෙයක් කියලා අපිට කියලතියෙන. එනිසා අර රූපය දකින කොටම ආසාව උපදින. ඒ ආසාව උපන්නේ රූපය අපි දසාාවගෙනනල දුන්නින. ෙන් නෙව ආසාාව ගෙනත් දුන්නේ අපේ තියෙන සංස්කාරවලින් තමයි ආසාාව ගෙනත් දුන්නේ. චන්දරාගීතයන අපි ඇතුළේ. එහෙනම් රූපය අපිට මකුත් කරන්නේ නෑ රූපේක හේතුවක් පමණයි. ඒ එන රූපය අපේ ඇහේ ගැටිලා ඒ ගැටන රූපයේ සංඥාවක් හැටිට අරගෙන සංඥාට සංස්කාර බාලලා හදාගත්තදේ තමයි විඤඥානය මගින් දැනගන්න. ඔන්න අපේ අරගන්නේ ඔන්න ඕක. ඒ අරගත්තම තමයි පින්වත්නී චන්දරාගේ බාලන්නේ අන්න මේ රූපේ මතට. බාලනකොටට මොකද කරන්න අපි මේකට කියන්න අපි අවිද්‍යා සහගත ගමනක් මේ අවිද්‍යාවෙන් රූපේට බහිනවා බැහැල අනේ ආසයි මේක හරිම රසයි කියල මුොකද කරන්න ඒ එක කන්න හොයනවා. ඒ තියෙන රූපය කන්න බැරි වෙනකො දුකවඋපදදිවා දැන් චන්දරාගේ මගේ මන සහදා ගතදේ මේ රූපය හේ ැටුුණ. ගටිච්චදට ආසාාව ඇති කරගත්තා ආසා ඇති කරගත්තට ඒ රූපේ ම මගේ කරගන්න බැරිවෙනකොට මහාදුකක් මහාවේදනාවක් හටගන්න සෝකයක් හටගන්න අනේ මට නෑනෙ කන්න ඒ එක කාගන්න විදිහන් නෑනෙ මට කියල්. ඒ රූපේ ඕන මට කියලන්න හදාගන්න බලන්න විතකොට මේ දුක කියන්න දේ කොහෙන්ද පටන්ගන්න කොහෙන් දෙවර කරන්න තියනෙ කිය. මේ රූපය තුළින් න්නං අපිට මේ සියලු දේවල් කල දෙන කවදාකත් අපි ිදිදීමක් කම්බේදම දුකින් නෑ රූපය ඕන තරම් ලක තියෙනවාන තින් මේ රපයන්වදධහර විනාස වෙනකං අපි මැරනකම් මේ රූපය නැතිල ඇන්නන අපි මැරලයන කනවෙන්න මේ රූපය කැඩුනෝත් බිඳුුණු තවරූපයයක් ඒ වෙනුවට තියෙනවා. ඉතින් මිනිස්සු එක්ක නෙද දෙන්නෙ දින්නේ. ලෝකේ භහන්ඩ තියනෙ කද දෙකක්ද. පොච්චර දේවල් තියනවාද. එක කුඩේකට අපි ආසයි නම්. ඒකුඩේ කැඩල බිඳිල ගයාගේ තවකුඩ ඇති න. ඉතින් කවදාකවත් මේ රූපයන් තුලින් අපිට ආසාවල් එනවනං රූපේනං අපිට සියල්ල කරන කරන්නේ අප ආසාවල් උපද්දවන්නේ ආසා කරන්නේ අපි කුඩටම නම් එහනම් කවදාකත් අපිට මෙදෙන්න්න බෑ එහම් බුදු කෙනෙක් පහළවෙලා කියන සියල්ලෙන් අපිට අර්ථයක් ගන්න බෑ එ බුදු කෙන මේලෝකේ පහළවෙල වැඩකුත් නෑ. ඇයිඒ කවදාකත් මිදීමක් නැති නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ූ වටිනා ලෙස මොකක්ද රූපය නෙවෙයි අපිට කිසිවක් කරන්නේ රූපය ඇසත් තරෝපයත් දෙන්න ගැටනකොටම රූපය කෘත්තිය ඉවරයි. රෝපය කළක කියන එකම එක හේතුවක් පමණක්මයි. එයාගේ කෘත්තිය එතනින් ඉවරයි. එයා එතනින් නිමාවට පත්වෙනකොට අන්න වේදනා සංඥා සංකාර විඤ්ඥාන අන්න මේ පස් දෙනාම එකතු කරගෙන තමයි. අර රූපය ත්‍රෝපයත්තක් කරගෙන තමයි මේ අපි සියල්ල හදාගන්න. රූපයක හේතුවක්. ඒ හේතුව මේ පලය වෙනකොට එකන දැනගැනීම නම් වූ පලය සිද්ධ වෙනකොට හේතුව නිරුද්ධ වෙලා යවර. එතකොට හේතුවට කරන්න පුළුවන් දෙයක් නෑ. එනිසා තමයි අපිට මේ සංඥාව සංස්කාරය දැක්කම දැනගත්තම තමයි මේ විඤ්ඥාණ අනිත්්‍යාවයන් දැක්කම දැනගත් තම ඔන්න අපිට පුළුවංකම තියෙනවා සම්පූර්ණයම රූපය දැකීමේ අවිද්‍යාව තේරුන්ගන්න. එතවට මේකෙන් නිදහස්වෙන්න. ම තින් ඒනිසා අපි හොඳට මේ පංචොපාදානස්කන්දයක යන මොකද කියලා හොඳට මේ අවබෝධයක් ලබන්න ඕන. ඒ අවබෝධය තුළෙින් පුළුවවංකමතියෙනවා මේ තන්නහව කියනදේ දුරු කරගන්නට. එතවට අපි මේ කතාකරපු කාරණාවත් එක්ක පින්වත්තින්නේ හොදට අපි තේරුම්ගන්න ඕන කරණාව තමයි මේ සියලු දුක්ඛකයන්ඩ හේතු අපි විඳන දුක්ඛයන්තියනඕන අනන්තවත්. ඒ සියලු දුක්කයන්ඩ හේතුවක් බවට පත්වෙෙන්නේ. චන්දරාගය කැමැත්ත තමයි මේ ඔක්කොටවම හේතුව. ලෝබකම තමයි මේ හැමදේකටම හේතුව. තන්න අහව තමයි මේ ඔක්කටම හේතුව කියලා අපි තේරුම්ගන්නට ඕන පින්වත්න. මේ ලෝකයේ අපි යම්ආකාරයකින් දුක නැති කරන්න ඕන ක කියලා හිතනවන යම්කිස කෙනෙක්. ඔබ විඳවානං යම් දුකක්. අම්ම කෙනෙක් තාත කෙනෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ඕනම තරාතිරමක ඉන්න කෙනෙක් වෙන්න පුුවන්. ඔබ අවබෝධ කරගන්න වනම්. දුක් විඳිනවා කියලා දුක දකිඉන්න පුළුවන්නං ඔබ ජාති දුක විදිිනවන ජාදුක විඳිනවන ව්‍යාධදුක විඳිනවාන මරණ දුක විදිනවනං අපිට දැන් කතා කරන කොහම දිිය දේවල් විඳිනෙ බලන්නකු අපි ලෙඩ වෙනකොට අපි ලෙඩ වෙනවා කියලා දුකක් විඳිෙනවා අනේ මගේ මේ කය ලෙඩ වෙනවා මම මේ වගේ වයවෘ්ධ බවට පත්වෙනවා මම කොයිවෙලාව හරි මැරිලයයි කියලා මහා බයක්ක එක්ක මහා දුකකින් වේදනාවකින් සෝකේකින්ං පෙලෙනවානම් පපුුව පිච්ි පිචි දවනවන අනේ ම පිච්චෙන මන් දැවෙනව ැරලයන අතාව ටික දවසකින් කියලා දුකක් දෙෙනවනං අන්නේ දුක දැනෙනකොට පිනවාත්න හිතන්න ඕන කුමක්ද. මේ ඒ වෙනුවෙන් තමන්ගෙතිනි ඉඩං තමංගාවතින මුදමුදල් ඔකෝ වැය කරලා හැමෝට බැනලා ගහලා රන්්ඩු කරලා තමට තව මොහොතක් කඩ ජීවත්තෙන්ට උත්සාහරක නෙවේ. මේ දැනෙන දු අන්නේ දුකට හේතුවමොකක්ද අඒ එක තමත් බලන්න ඕන අන්නේ හේතුව ගැන තමයි මෙතෙක් කලාපි කතා කරේ ඒ දුකට හේතුව තමයි අපි කතා කරේ චන්දරාගේ එතුකොට අපි අනිත් මිනිස්සු කෙනමයි කතා කරේ මටට මං මගේ කය ලෙඩ වෙනකොට කොහොද මට දුකෙන්නේ ඔන්න මට දුකයි ං මැරෙනවා කියෙනකිෙනවට මං සමහ අම්වලා අඩා වැලපෙනවානේ මට මැරෙන්න බෑ මේ වදාලේයන්න බෑ මගේ දරුවෝ පෞ්කක අන්ඩනවා යම්ම හිටියන් කෙලේ දරුවන්ට කරන්න දකුත් නෑ අම්ම වයවුරුදයි නමුත්තේ අම්මාන්ඩ වැලපෙන නමොකක්ද මේකට හේතුව දරුවෝ කියලා බාහිර ලෝකෙකට තන්නා කරනකොටම තන්නාවක් ඉබේම මට ඇවිල්ලා. ඇයිඒ. බාහිර ලෝකෙ මගේ දරුවෝ මගේ බෙරිද මගේ ස්වාමයා මගේ ගෙවල් තියෙනවා කියලා ගන්නකොට මගේ කියලා කියනකොටම ඒ දරෝපයන්කටේ චන්දරාගේ හදාගන්න කොටම ඇනිත්පත්තර කැරකිලා එනවා කවරු ඉන්නවා කියලා. මම ඉන්නවා. මේ රූපය මේ කය මේ ඉන්නේ මම කියල මේ ආත්ම දෘස්්තියකින් බැසගන්නවා මේ කයට. ආත්ම සංකල්පනාවකින් මේ කයට බැසගැනීමම හේතුවක් වෙනවා ඊට පස්සේ. මේ මම ඉන්නවා කියලා බැඳන්ද. දැම් මේ මම ඉන්නවනේ. එතොට මම ඉන්නවා කියන බැඳීමත් එක්ක අධිකතර වූ තන්නහාවක්. චන්දරාගයක් මේ රූපය කෙරෙම ගැටගැහෙනවා. අන්න එතකොට තමයි මේ රූපය රකි ඉන්න බලන්න. න්න එතකොට තමයි මේ රූපය ආරක්ෂා කරන්න බලන්නේ. එතුවට තමයි මේ මමත්තින්න නිසා අනිත්මිනි සුත්ති නිසා දාලයන්න බෑ අල්ලගන්න ඕන. තන්හාාවතියනවා දැන් ආසාාවතියනවා. ඒ රූපයන් අතහරින්න බෑ දුකයි. ඒ රූපයන් අතහරන්න බෑ බයයි ඒ රෝපය නිසා ඇතිවෙන සියලු දුක්කයන් වේදනාවන් සියල්ලම් විදින්න වෙනවා. මරනාාසන්න මොහොතේ බිම පොලොව පස් කකා කෑගහනෝ දාලයන්න බැරූ මොනොවදදාලයන්න බැරි. තන්හාවිෙන් අල්ලගත් ටික දාලයන්නබේ. පින්නාත්නී. කොයි තර බයානකයිද කියනවනම් මේ කාරණාව ඒ ඇතිකරගන්න තන්හාව දාලයන්න බෑ කියල අටන තන්හාව නිසාම ඒක මරමුණු කරගෙන අපි කොතනක හරි ලෝබ සහගත කෙලෙස් සහිතව උපන් නොත් ඔන්න අපිට ප්‍රේත ලෝකය උපදදින්න වෙ. තිරිසසාන් ලෝක උපදින්න වෙයි ඒ හේතුකොටගෙන කොච්චර දුක්වෙ දන්න වෙනවාද ෝක කියන්නේ කොයිතරා දුක්ෂ හිතද තිරිසන් ලෝක කියැන කොච්චර දුක් සහිතද ඒ දුක්කයම් මට විඳන්න වෙන. කෞද මාව බේරගන්නේ බේරගන්න කවුරුවත්නෑ මේරෝකේ අපි තන්හාව ඇතිකරගන්නවා නං තමන්ගේ දරුවෝ කෙරෙහි ඒ තන්හාාව ඇතිකරගෙන චන්දරාගේ ඇතිකරගෙන දුකෙෙන් සෝකෙන් පෙලිලා මරණයට පත්වෙනවා නං ඒ තන්හා ඇතිකරගත්ත පුතාව දුවවත් නෝනවත් මහත්ත්‍යවත් ෙන්නේනෑ අපේ බේරග අපි ප්‍රේත ලෝකට වෙලා දුක්විඳ ඉන්න වෙනවා අපේ කර්ම ගෙවෙනකන් කල්පගානක් වවෙන්න පුළුවන් අපට දුක්විද වීඳ වෙන්න ගුලන්. ඒ අයත් මැරි මැරී ගිල්ල සංසරට එකතුව ලයිගරයි අපි තව සසරයේ තාම පරමිනි සුදිහා බලබල හුල් හුල්ලා දුක්විඳන්නයි වෙන්න. ධර්මයත් දන්නත් නෑ තන්නහා වැයි කියල දන්නත් නෑ ඇයි මං උපන්නේ කියලා දන්නත් නෑ එතනත් තව උපදිල්ලා මෙයාතමා මට හේතුේ මෙයාතමා මඔපේතන්න කගෙන දැමේ කියලා මිනි සුන් වයිර. ලන්න ප්‍රතාත්ම ඇඟගල්ලට ැචමනිසුෑමර දෙනෑහැටි මේ ගෑනි තමාම මේ මට මේ ඔක්කොම කරේ කියලා අර ලේලිවාහාරි නැදම්ම හාරි අල්ලගැෙන ඒ මනුස්ස්‍යාවත් මරන් රහදන. ඇයිඒ දන්න නෑ මොකක්ද මේ සීර දුකයන්ට හේතුව කියලා ධර්මයක් නොදන්නා කමට අන්නාර රූපය කෙරෙහි දේශයක් ඇතිකර නොකොයිද. මැරිල ප්‍රේතලෝකය උපන්නට පස්සේ තමන් දුක් විඳිනකොට ඒ දුකට හේතුමකද්දි කියලා දන්න ඇති නිසා අල්ලන්න අර රූපයක්. අන්න්නරය තමා හේතුව කෙල යාට ඇංගිලි දික් කරලා එයත් එක්ක වෛරෙන් බැදෙනවා ඒ වෛර මේ හේතු නැවත නැවත ගිනි ගොඩකොට වැටනු. නැවත නැවත පිච්ිචි ේදනාමදින. ඉවරයක් වෙන නෑමක. ඉතින් නිසා හැම කෙනෙක්ම අවබෝධයෙන් දකින්නට මේ සංසාරය බියකරු බව. ඒවගේම අපිට ඇති කරගෙන තියෙන අපිම අපි විසිම් ඇතිකරගෙන චන්දරාගගේ බැඳිච බැඳීමම්ටිකාවබෝධ කරගන්නවා මේ චන්දරාගේ නිසා ඇතිකරගත බැඳීම් නිසාමට මේ වගේ දුග්ගොඩක් විඳන්න වෙනවා කියන අවබෝධය අපි ලබන්න ඕන. අන්න එතකොට ඔබට සොයන්න හිතෙයි මේ ලෝකේ ධර්මය කියන්නේ මොකක්ද මේ තන්නාව ආසාාව ගෙවන්නේ කොහොමද. නැති කරගන්න කොහොමද කියලා. ඔබට හිතන් අවස්ථාව හම්බයි. න් එතකට සොයාගෙන යන්න මේ ධර්මේ කොත්තනද තියෙන්නේෙ කොහෙද තිෙන්නේ කෞද කියන්නේ කෞද බුදුජාන්සක මුකක්ද දුන්හස දේශනාකර ධර්මය කොද මේ තන්නන්හා දුරකරන්නේ කොහොමද මේ චන්දරාගේ දුරකරගන්න කියලා ඔබම හිතන්න. එහෙම නොවන්නට මිනිස්සු මේ තමන්ගෙම කයට තහාාවේ තමන්ගෙම රූපයට තන්නාවේ තව කෙනෙක් වචනයක් කිව්වා කියලා තවකෙනෙක් බැන්නා කියලා තව කෙනෙක් රැවට්ටවා කියලා තමන්ගේ රූපේයට තිය තන්නහා බෙල්ිවලදාගන්න දරාගන්න බැරි දුකට. ඇයි ඒ දුකෝපදින්නේ මේ රූපය කරෙම තියෙන තන්නාව තමන්යිකට හේතු. තමන්ගේෙම බිරිඳ තමන් යාල්ලන්න ගහැණලමය වෙන්න පුළන් පිමිලමයා වෙන්න පුළුවන් වෙනස්සුනා කියලා. තව කෙනෙක් එක් සම්බන්ධයක් ඇති කරගත්තා කියලා. න් හා ඇති කර ලතින්නේ කවරුරේ දර රූපයෙරේ ඒ රූපය මට කැමති ලෙස පවතින්නේ නෑගෙන දුක දරාගන්න බැරුව තමම් සේද විහානි කරගන්න. ඒ රූපය පිහි අරංගිලා කොටලා කපල විනාස කරනවා ඒ නං ඒකට හේතුවමකද්ද ඒ රූපය කරෙහි ඇති කරගත්තා වූ තන්හාවම තමයි චන්දරාගේම තමයි ඒ සියලු දුකයන් ගෙනත් දෙන්නේ හේතුව තමන් සේද විහානි කරගත්තම තමන්ගේෙන් ප්‍රේතලෝකක හරි නිරේ හරි උපදිලා ඔප්‍රමාන දුක්විදිනවා. සමහන්ට අර කාන්තාවව දුක්දීල මරනෝ. ඒ විනාසයට පත් කරනවා. ඒ විනාසයට පත්කිරීමේ පාපේමා සතු වෙනවා. ඒ පාපයන්ගේ වන්නේ කෞුද. ඒකද මා තමාගේ වන්න සමහල්ලාවට අපිට අහඩ ලැබෙන තමන්ගේම ස්වාමි දියනය ස්වාමි දියනේ තවකෙනෙ එක එක්ක තමන්ගේෙම යාලුවත් එක්ක මිත්‍ර සම්බන්තාවයක් කදාගත්තර පස්සි. ඒ දෙන්නට ගිනිතියලා මරනා කියලා. හිතන්නකො පෙන්වත්ම ගින්නෙන් පිච්චිලා පිච්චිලා දෙන්නම මැරෙනකොට මොන්න තරන් දුක්කන්දරාවක් විඳින ඇැඳු කියෙලා. හිතා මතා වුවමනාවෙන් මනුෂ ඝාතනය කරන්නේ. ඒකත් නිකම්ම නෙවේ පිච්චිපිච්චි මැරෙන්්ඩ. හිතන්නක මේ මනුස්සයා ගිහිෙල්ලා කොහේ උපදීද. කොහේ උපන්න්නත් ඒ මනුස්යා අර මනුස්යෝ දෙන්නව ගාතනය කරේ මේ අක්කුසල්ල කරමය ගෙවන්න පේ. ඒකත් නිකමනෙවෙයි ගිනිතියල මැරීම නිසා ඒ ගින්නට පිච්චනකට දැනිච්ච වේදනාවන් මේ මනුස කර්මහැටි ගෙවන්න එැපයි. ඒ ඇයි ඒ කර්මටිකොක්කෝම තමන් රැස්සුනේ. ඒ රැස්වුනේ අන්න අර රූපය හමුවේ තැබිච්ච තියාගත්තා වූ යම් චන්දරාගයක්තිේ නොදේ චන්දරාගතා මේ සියලු දුක් තමන්ඩග නත්දුවන්නේ. තින් අන්නේ නිසා බොහෝම පරිසංගයි. මේ චන්දරාගේ දුර කරගන්න කොහෙන් ආරි උත්සහ කරන්න. මේ ධර්ම මේ පිහිට ලබාගන්න කොහමමාරි. ති ඒ නිසාප කාලවේලාවනුව. අපි දේශනාාව මෙතනි නිමාවට පත් කරම්. ඔබ හැම කෙනෙක්ම. මේ මුළු මේ දේශනා පුරාම ගතයුතු උපරිම කාරණාව හැටියට. මේ රූපයන් බැඳී මන්සිියල් ඇති කරන තිය එකමූ චන්දරාගයක් නිසාමයි. මං විඳනවනන් දුකක්. අල්ප මාත්‍ර හෝ දුකක් විඳන නං ඒ විඳින සියලු දුක්කයන්ට හේතුව කුමක් හෝ දෙයක් කරනේ ඇතිකරගත්ත චන්දරාගය මයි චන්දරාගේ මයි. වෙන මොකුත්මන ලෝභකම මයි තන්හාාව මයි වෙන මොකුත්මන ඔබ ඇති කරගත්ත ඒ ලෝභකමම තමයි චන්දරාගේම තමයි ඔබ විඳින සියලූම දුක්කයන්ට හේතුව. ඒ නිසා. ඔබ හැමෙනෙක්මන්නේ චන්දරාගේ දකිින් උත්සාහ කරන්න ඒ චන්දරාගෙන් ගැලවෙෙන් උත්සහ කරන්න ඒ තමයි නෙවීම ඒ තමයි සැනසුම එසේ නොවන්නට කවදාකොවත් මේ දුකෙන් නිදහසක්න ලබන්න බෑ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයයි. තින් එනිසා පින්ව හම කෙනෙක්ම ඒ දර මාර්ගගේ ගමන් කරන්න උත්සාහකර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනු. අද අප හැම කෙනෙක් මේ උතුන් සද්ධර්ම දේශනාව තාම ්‍රද්ධාවෙන් ගෞරවෙන් ශ්‍රවණය කරලායි වගේම දේශනා කරලලා අනතවත් කොසල් රැස් කරගත්ත රැස් කරගත්ත සීල කුසලයන් ඒකාන්ත වසිෙන් අනමෝදං කළ ඉතුවයට අනුමෝධං කරම. මේ සම්බද ශන ලෝ ප ල මයද ටපින් ැමති සසිලු දෙවියෝ මේ කුසලයන් අනමෝදං විත්වා ක කියල මෝම් සසාධකාර්දම දියන් ප අන ෝදං කර. ගේ මේ පල්ගගේ ඥාතිීන්දත් සසිහිපත් කන සිරුදනාටම් පින මෝදන් කරම සුජීවත්ත වාසයකන්, ඔබ සිලුධනනාටමත් මාතුළුකට සිලුදනාටම්, උතුම් වූ ශ්‍රී ශද්ධරම බෝධී නිර්වාණස්ුවෙන් සැනැසට මේ කුසල් හේතුපකාරවෙත්වා. මෙ උතු ූ දේශනාව කෞරුන් හෝ කෙනකුගේ. සිතේ ස්්‍රද්ධහසිත් මාත්‍රයක් කුපදිල්ලුප කාරවෙත්වා. සංසාරබිය මොහොතකට හෝ වැඩන්නට හේතුවක් කුපකාරවෙත්වා. සසර දුකින් එතර විය යුතුයි කියන. ප්‍රඥ්‍යාවන්ත හැඟීමම ඇති කරන්නට මේ දේශනාව මොහො තක්කෝපකාරවෙත්වා සිරුදිනාටම තෙරුවන් සරණයි. ධර්මාාවබෝධෙම් ලබිත්වා.